කියන්නාවේ හරි හරි අවුලන්නේ මේ අපි මෙහෙම බ්ලොග් එකක් ගමු මේ ඉතින් අපි කියන්න ආවේ ලොකු ඇනවුස්මන්ට් එකක් ඒ කියන්නේ අපි මං හිතන් ට්‍රැවල් විත් වයිෆ් පටන් ගත්තට පස්සේ යන දිගම ට්‍රිප් එක දවස් ගාන වැඩිම දිගම ට්‍රිප් එක ඒකත් අපේ එරිනත් එක්ක යන්නේ දැන් ඒක වෙන එක්ස්පීරියන්ස් එකක් නේ බබත් එක්ක මෙච්චර දවස් ගානක් යන එක චැලෙන්ජ් එකක් ඉතින් අපි යන්නේ ඔකේ නමස්තේ ඉන්දියා ඉතින් අපි අද මේ වීඩියෝ එකෙන් ඔයාලට අරන් එනවා අපේ මුලින්ම අපේ પાස්පෝට් එක කොහොමද රිනියු කරගත්තේ ඊට පස්සේ කොහොමද අපි අයිටනරි එක හදාගත්තේ ඒ වගේම ඔව් වීසා වලට ඇප්ලයි කරේ කොහොමද ඉතින් මේ විස්තර ටික අද වීඩියෝ එකෙන් ඔයාලට කියන්න එනවා ඒ වගේම අපි කොහොමද දැන් ඉස්සරහට ඔයාලත් එක්ක කන්ටෙන්ට් එක ෂෙයා කරගන්නේ මොනවාද අපි අප්ලෝඩ් කරන්නේ එතකොට ඒවා එන පිළිවෙල මොකද්ද ඔයාලට තව පොඩ්කාස්ට් එහෙම එන්න තියෙනවා එතකොට Instagram stories එන්න තියෙනවා ඉතින් මේ ඔක්කොම විස්තර ටික ඔව් ඉතින් මේ ඔක්කොම විස්තර ටික අද වීඩියෝ එකෙන් කියනවා ඉතින් අපි මුලින්ම පටන් ගමු කොහොමද පාස්පෝට් එක රිනියු කරගන්න කියලා. මගේ පාස්පෝට් අපේ ඇතර මේ අපේ ට්‍රිප් එක plan කරේ ගිය අවුරුද්දේ නොවැම්බර් වල වගේ නේද? මගේ බර්ත්ඩේ මාසේ. ඒ මාසේ වගේ තමයි plan කරේ. ඉතින් අපි යන්න මුලින්ම බලනකොට තමයි දැක්කේ මගේ පාස්පෝට් එක expire වෙන්න මාස 3ක් වගේ තමයි කාලයක් තිබ්බේ. ඉතින් සාමාන්‍ය වීසා එකක් apply කරනකොට ඉන්දියාවලට මාස 3කට මාස 4කට වඩා වැඩි කාලයක් තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මුලින්ම කරේ මගේ පාස්පෝට් එක රිනියු කරගත්ත එක. රිනියු කරන්න අපි මුලින්ම date එකක් ගත්තේ. අපි එදා ට්‍රිප් එක යමු කියලා හිතපු දවසේ තමයි අපි චමර කිව්වාගේ පාස්පෝර්ට් එක රිනියු කරන්න දාගත්තේ ඒක අරගෙන අපිට ඉන්න වුණා මං හිතන්නේ මාස එකමාරක් විතර දිනයක් ගන්න ඊට පස්සේ අපි ඔන්න ඒ දිනේ ආවට පස්සේ අපිට මොනවද අපිට ડોකියුමන්ට්ස් අවශ්‍ය අපිට ડોකියුමන්ට්ස් අවශ්‍ය උනේ පාස්පෝර්ට් එකට ඇප්ලයි කරන ඇප්ලිකේෂන් ෆෝම් එකයි පරණ පාස්පෝර්ට් එකයි නැෂනල් ඩෙන්ටි කාඩ් එකයි බර්ත් සර්ටිෆිකට් එකයි ඒ වගේම ස්ටුඩියෝ එකකින් ෆොටෝස් ගන්න ඕනේ මේක ටයිම් එකට ඇප්ලයි කරන්න ඒකත් එක්කම අපොයින්ට්මන්ට් එක දාන්න ඕනේ ඒ ටික තමයි පාස්පෝර්ට් එක රිනියු කරගන්න ඕන වෙච්ච ડોකියුමන්ට්ස් ටික ඊට පස්සේ මම ඔයාලට කියන්නම් මේ පාස්පෝර්ට් එකක් හදද්දී ගුවන් ගමනක් යද්දී වැදගත්ම වෙන වෙබ්සයිට් එකක් ගැන ඒ තමයි immigration.gov.lk කියන මෙන්න මේ වෙබ්සයිට් එක. ඉතින් මේක භාෂා තුනෙන්ම තියෙනවා. ඔයාලට ඉංග්‍රීසි, දෙමළ, සිංහල ඕන එකකින් තෝරගන්න පුළුවන්. ඉතින් මම මේක සිංහල මාධ්‍යයෙන් තෝරගෙන මම ඔයාලට පෙන්නන්නම් මේ වෙබ්සයිට් එකේ සාමාන්‍යයෙන් දැන් අපිට වැදගත් වෙච්ච කාරණා ටික සහ ඊට අදාළ හෝ ඔයාලගේ තියෙන ගැටලු වලට අදාළ ගොඩක් දේවල් විසඳ ගන්න පුළුවන් තැනක් මෙතන. ඉතින් මම මුලින්ම කියන්නම් දැන් මේක අපි પાස්පෝර්ට් එක සම්බන්ධව මෙතන කතා කරන්නේ. එතකොට પાස්පෝර්ට් එක සම්බන්ධව අපිට මේ ටැබ් වලින් මොනවාද પાස්පෝර්ට් එකට අවශ්‍ය කරන ඩීටේල්ස්, එතකොට මේකට කොහොමද ඇප්ලයි කරන්නේ, ඒ වගේම ගුවන් ගමන් බලපත්‍රයක් නැති වුණොත් ඒකට මොනවාද ගන්න ඕන ක්‍රියාමාර්ග, ඒ වගේම ගොඩක් අහන ප්‍රශ්නයක් තමයි දැන් අර પાස්පෝර්ට් ෆොටෝ එක ගද්දි මොනවාද මේ අනුමත කරලා තියෙන ඡායාරූප ශාලා කියලා. ඉතින් ඒකත් මෙන්න මේ ටැබ් එකෙන් ගිහිල්ලා ඔයාලගේ දිස්ත්‍රික්කේ තෝරලා බලන්න පුළුවන් මෙන්න මේ වගේ ඔයාලට අනුමත කරන ලද ඡායාරූප ශාලා මොනවාද කියලා. ඊට පස්සේ අපි වෙබ්සයිට් එකට පල්ලෙහාට ආවම දැන් අපි પાස්පෝර්ට් එක ගන්නනේ අපි විස්තර හොයන්නේ. ඉතින් මෙන්න මෙතනින් ඔයගොල්ලන්ට පුළුවන් પાස්පෝර්ට් එක සම්බන්ධ තොරතුරු ගොඩක් දේවල් දැනගන්න. ඒ වගේම විශේෂ තොරතුරු මෙන්න මේ වගේ මේ වැදගත් කියලා රතු පාටින් නම් කරලා තියෙනවා. ඉතින් මෙතනත් මේ තියෙනවා වැදගත් තොරතුරක්. මේ ගොඩක් අය අහනවා પાස්පෝර්ට් එක ඉස්සර කාලේ අර පොඩි බබාලගේ પાස්පෝර්ට් එක අම්මගේ තාත්තගේ પાස්පෝර්ට් එකට ඇතුළත් කරා. ඉතින් මේ 2015 පස්සේ ඒක නවත්තලා තියෙන්නේ පොඩි දරුවෙක්ට, කියන්නේ එයා ඉපදුන දවස් ඉඳලා එයාගේ බර්ත් සර්ටිෆිකේට් එකෙන් පස්සේ එයාට ගුවන් ගමන් බලපත්‍රයකට ඇප්ලයි කරන්න පුළුවන්. ඊට අමතරව දැන් මෙතනින් ගිහිල්ලා අපි බලුවොත් ගුවන් ගමන් බලපත්‍රයක් නිකුත් කිරීම ටැබ් එක යටතේ මොනවද තියෙන්නේ කියලා මෙතන තියෙනවා. මේ પાස්පෝර්ට් එකක් ඇප්ලයි කරන්න ඕන ડોකියුමන්ට් මොනවාද, ඒ වගේම රිනියු කරන්න ඕන ડોකියුමන්ට් උත් මේ හා සමානව තියෙන්නේ. ඉතින් මෙතන විස්තර තියෙනවා. ඒ වගේම දින 30ක් ඇතුළත තමයි සාමාන්‍ය પાස්පෝර්ට් එක, normal પાස්පෝර්ට් එක හම්බ වෙන්නේ. එහෙම නැත්නම් one day service ගන්න ඕන නම් ගණන් මිනුම් එකම මෙන්න මෙතන සඳහන් කරලා තියෙනවා. one day service එකට රුපියල් 20000ක් වෙනවා. ඒ තොරතුරු ටික තමයි මේ වෙබ්සයිට් එකේ තියෙන්නේ. ඊට අමතරව මම බැග් ගිහිල්ලා පෙන්නන්නම් ආයිත් ඔයාලට වැදගත් වෙන තොරතුරක්.
මේ වෙබ්සයිට් එක පල්ලෙහාට ගියාම මං කලින් කිව්වනේ පාස්පෝට් එකක් බාර දෙන්න අපොයින්ට්මන්ට් එකක් කලින් දාන්න ඕනේ කියලා. ඉතින් අපොයින්ට්මන්ට් එක දාන්න මෙන්න මෙතන තියෙනවා මේ කාලය වෙන් කර ගැනීම කියලා එකක්. ඒකට ගියාම ඔයාලට පුළුවන් මේ අපොයින්ට්මන්ට් ෆෝ පාස්පෝට් සර්විස් කියන එකට යන්න. මෙන්න මෙතනින් තමයි ඔයාලගේ වෙලාවක් වෙන් කරගන්නේ මේ ඩොකියුමන්ට් එක අරන් ගිහිල්ලා පාස්පෝට් කන්තෝරුවෙන් ඔයාලගේ වැඩේ කරගන්න. ඉතින් මේකට අනිවාර්යෙන් ඔයාගේ ෆොටෝ එක තියෙන්න ඕනේ, අර පාස්පෝට් සයිස් ෆොටෝ එක තියෙන්න ඕනේ. ඊට කලින් ඔයාට මේකේ දත්ත ඇතුළත් කරලා ඔයාට කලින් අපොයින්ට්මන්ට් දාලා තියාගන්න බෑ. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් පාස්පෝට් ෆොටෝ එක අරගෙන තමයි මේක ක්ලික් කරාම ඔයාලට පෙන්වනවා මෙන්න මේ වගේ කොලයක් තමයි පාස්පෝට් ෆොටෝ එක ගත්තාම ඔයගලන්ට හම්බෙන්නේ. ඒකේ තියෙන විස්තර ඇතුළත් කරලා ඔයාලගේ අපොයින්ට්මන්ට් එක මෙතනින් දාන්න පුළුවන්. ඒ වගේම තව මෙතන තියෙනවා මම ඔයාලට පෙන්වන්නම් වැදගත් කාරණාව. මේ ළඟදී ඉඳන් ඔයගොල්ලන්ට මතක ඇති අපි එයාපෝට් එකෙන් යද්දී ඩිපාචර් කාඩ් එකක් ෆිල් කරා. කලින් අපේ බ්ලොග්ස් බලපු කට්ටිය දන්නවා ඇති මේ අපි යද්දී ඉමිග්‍රේෂන් එකට කලින් ඩිපාචර් කාඩ් එකක් තියෙනවා අපේ විස්තර ෆිල් කරන්න. ඉතින් ඒක දැන් ඔන්ලයින් ක්‍රමයට ඔන්න ගහැරලා තියෙනවා. ඉතින් ඔයාට එයාපෝට් එකට යන්න කලින් මේ ඩිපාචර් කාඩ් එක ෆිල් කරන්න පුළුවන්. මේකට ඔයාගේ ෆෝන් නම්බර් එක දාලා ඊට පස්සේ එන OTP නම්බරෙන් පස්සේ ඔයාට අදාළ තොරතුරු ටික මේකට ඇතුළත් කරන්න පුළුවන්. ඉතින් එතකොට ඔයාට ඉමිග්‍රේෂන් එකෙන් යද්දි කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි මේක ඔයා කරන්න අමතකුනොත් එහෙම ආ ඉමිග්‍රේෂන් එකේ ඉඳලා ආයිත් ඔයාට ෆිල් කරන්න වෙනවා. එහෙම නැත්නම් අර කාඩ් එක ෆිල් කරන්න ඔයාට ආයිත් කලින් තැනට එන්න වෙනවා. ඉතින් ඒකත් ඔන්න මතක තියාගන්න. මේ පාර අලුතෙන් ඒක වෙබ්සයිට් එකට ඇතුළත් කරලා තියෙනවා. ඊට අමතරව තව මොන හරි ඔයගොල්ලන්ට මේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් තොරතුරු එහෙම ගොඩක් දේවල් මෙතන ඇතුළත් කරලා තියෙනවා. ඉතින් නිවාඩු පාඩුවේ මේ වෙබ්සයිට් එක කියවලා බලන්න. රට යන්න, ඒ කියන්නේ අලුතෙන්ම පාස්පෝට් එකක් හදන්න ඉන්න කෙනෙක් තමන්ගේ යන රට ගැන සමහරට විස්තර දාලා තියෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අලුත්ම තොරතුරු ටික ඔයාලට මේ වෙබ්සයිට් එකෙන් බලා ගන්න පුළුවන්. ඔව්. ඊට පස්සේ ඇපොයින්ට්මන්ට් එක තියෙන දවසට ඇප්ලිකේෂන් එක හරියට ෆිල් කරලා අනිවාර්යයෙන්ම පරණ පාස්පෝට් එකේ විදිහට අකුරු ගලපලා ඒ ටික ගානට ෆිල් කරලා අර කියපු ඩොකියුමන්ට් එකත් එක්ක අපිට එතනට බාර දෙන්න තිබ්නේ. ඊට පස්සේ අපිට කොහොමත් අපි උදේ ගිහිල්ලා අපිට හවස වෙනකොට තමයි පාස්පෝට් එක හම්බුනේ. ඉතින් වන් ඩේ සර්විස් එක ටිකක් මේ දවස්වල සෙනඟ වැඩි වුණාම පරක්කු වෙන සමහරට. එක වන් ඩේ සර්විස් වුණාට අපිට සමහරට ඊළඟ දවසේ ගන්න වෙන්නත් පුළුවන්. ඉතින් ඔයාලගේ පාස්පෝට් එකක් රිනිව් කරන්න, ඒ කියන්නේ ඔයාලා රට යන බලාපොරොත්තුෙන් ඉන්නවා නම්, ඒ කියන්නේ මාස 3-4කට කලින් පුළුවන් නම් රිනිව් කරගන්න. නැත්නම් ඔයාලට කිව් එකේ ලොකු කාර්යයක් ඉන්න වෙනවා. ඒ කියන්නේ ඔයාලට අපොයින්ට්මන්ට් එක දාලා ඩේට් එක එනකන් ලොකු කාලයක් ඉන්න වෙනවා. අපි වන් ඩේ සර්විස් ගත්තේ මොකද අපේ ට්‍රිප් එක දැන් අපිට පෙබරවාරි වල යන්න තිබුණා. ඉතින් අපිට ජනවාරි වල හැම දෙයක්ම බුක් කරගන්න ඕනලා තිබුණා. ඒකින්ද අපි වන් ඩේ සර්විස් එකට ගියා. නැත්නම් සාමාන්‍යයෙන් සති 4-5ක් යනවා කියලා තමයි කියන්නේ. හැබැයි මේ දවස්වල තියෙන ප්‍රශ්නත් එක්ක, ප්‍රශ්න කියන්නේ කට්ටිය වැඩිනේ. ඉතින් ඒකින්ද පොඩ්ඩක් ඩිලේ වෙන අවස්ථා තියෙනවා. ඒකින්ද පුළුවන් නම් වන් ඩේ සර්විස් එකක් හරි, ඒ කියන්නේ නැත්තම් ඔයා කලින් පොඩ්ඩක් වේලාසනින් ට්‍රයි කරා නම් ඔයාට පාස්පෝර්ට් එක වේලාසනින්ම ගන්න පුළුවන්. ඊට පස්සේ පාස්පෝර්ට් එක ගත්ත ගමන් අපි කරේ මුලින්ම ටිකට් බුක් කරපේක. මොකද ටිකට් අපි ළඟ බුක් කරන්න ගියොත් අපිට ගණන් ගොඩක් වෙනස් වෙනවා. ඉතින් ඒකින්ද අපි මුලින්ම ඔන්ලයින් ටිකට් බුක් කරා. මේ පාරත් අපි ටිකට් බුක් කරේ ශ්‍රී ලංකන් එයාලයින් එකෙන්. ඉතින් ඔන්ලයින් ඒගොල්ලන්ගේ අපි කලින් පාරත් මම හිතන්නේ පෙන්නුවා ඔයගොල්ලන්ට බුක් කරගන්නේ කොහොමද කියලා. අපිට ටිකට් එකක් බුක් කරගන්න ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි ශ්‍රී ලංකන් එයාලයින් ටිකටින් ඔෆිස් එකට ගිහිල්ලා ටිකට් එකක් බුක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් එයාලගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔන්ලයින් ටිකට් එකක් බුක් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ පාර අපි ශ්‍රී ලංකන් එයාලයින් එකේ ටිකට් බුක් කරේ ඇප් එක හරහා. මොකද ඒගොල්ලන්ගේ ඇප් එක රීලොන්ච් කරලා තිබුණා. ඉතින් ඇප් එකේ ඔයාලට ෆ්ලයි ස්මයිල් account එකක් හදලා මේ ඇප් එකට ලොග් වෙන්න පුළුවන්. ඔයාගේ සහ එක්ක ඔයා ගාව තියෙන ෆ්ලයි ස්මයිල් account එකෙන් ඇප් එකට ලොග් වෙන්න පුළුවන්. ඉතින් ෆ්ලයිට් එකක් බුක් කරගන්නත් මෙතන අපි යන රට තෝරලා කොලඹ ඉඳලා අපි යන්නේ දිල්ලි වලට. මම මෙතන ඉස්සරහ ඩේට් එකක් තෝරලා පෙන්නන්න. 12 ඉඳන් අපි දාගමුකෝ. ඒ වගේ තමයි මෙතන ඇඩ්ල්ස්ලා කොච්චර යනවද. අපි දැන් අපේ දෙන්නෙක් යනවා. ඉතින් කලින් පාර අපි ෆ්ලයි කරද්දී එලිනා වැටෙන මේ ඉන්ෆන්ට් කියන කැටගරි එකට. ඉතින් දැන් අවුරුදු දෙකකට වැඩි නිසා යාව මේ චිල්ඩ්‍රන් කියන කැටගරි එකට තමයි වැටෙන්නේ. දාලා අපිට පුළුවන් අවේලබල් තියෙන ෆ්ලයිට්ස් මොනවාද කියලා මෙතනින් සර්ච් කරගන්න. හරි. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ අවේලබල් තියෙන ෆ්ලයිට්ස් ටික ඔක්කොම පෙන්නනවා. ඊට පස්සේ මෙතන ඔයාගේ ඩිපාචර් ෆ්ලයිට් එකයි. ඊට පස්සේ මෙතනින් අපිට පුළුවන් රිටර්න් ෆ්ලයිට් එකක් තෝරන්න. තෝරලා කන්ටිනියු කරලා අපිට පුළුවන් ඊළඟ ස්ටෙප් එකට යන්න. ඉතින් මෙතනදී අපේ පාස්පෝර්ට් ඩීටේල්ස්, නම, අපි 3 දෙනාගේම මේ ටික ඔක්කොම ඇතුළත් කරලා අන්තිමට ඔයාලට මේකෙන් පේ කරලා ටිකට් එකක් බුක් කරගන්න පුළුවන්. ඊට අමතරව මේ ඇප් එකේ තියෙන සර්විස් තමයි මේ අපි
මෝයකට ගියොත් මේක උඩම තියෙන අපේ බුකින් දැනට බුකින් දාලා තියෙන දේවල් මැනේජ් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට ඔන්ලයින් චෙක්-ඉන් පහසුකම් තියෙනවා. ඉතින් මෙතන ඔන්ලයින් චෙක්-ඉන් වෙන්න නම් පැය 48කට කලින් තමයි ඔන්ලයින් චෙක්-ඉන් එක ඕපන් වෙන්නේ. ඉතින් මම ඔයගොල්ලන්ට ඊළඟ වීඩියෝ එකේදී පෙන්වන්නම් කොහොමද අපි ඔන්ලයින් චෙක්-ඉන් වෙන්නේ කියලා. මොකද මට මේ වෙනකොට දවස් ගාන මදි ඔන්ලයින් චෙක්-ඉන් වෙන්න. ඊට අමතරව අපේ මේකේ තියෙනවා COVID-19 ඉන්ෆර්මේෂන් අපිට දැනගන්න පුළුවන්. ඒ වගේම වැලියු ඇඩඩ් සර්විසස් තියෙනවා මෙතන. එක්ස්ට්‍රා බැගේජ් වලට කොච්චර ගෙවන්න ඕනේද, ඊට පස්සේ අපිට බර්ත්ඩේ එකට කේක් එකක් එහෙම ඕඩර් කරනවා නම් අපිට ඔන්න ඔන් බෝඩ් කේක් එකක් ස්පෙෂල් බර්ත්ඩේ එකක් එහෙම සෙලිබ්‍රේට් කරනවා නම්, ඊට පස්සේ අපිට ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන් වලට ගියොත් ෆ්ලයි ස්මයිල් වලට අදාළ ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන් මොනවාද, ඔන්ලයින් බුකින් වලට, ඒ වගේම බැගේජස් වලට, ඒ වගේ දේවල් වලට මොනවාද අයිති වෙන ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන් කියලා මෙතනින් බලාගන්නත් පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලා මේ ශ්‍රී ලංකන් එයාලන් ෆ්ලයි කරන්න ඉන්නවා නම් මෙතන ගොඩාක් විස්තර තියෙනවා. මේ ටිකට් සම්බන්ධව, රිසර්වේෂන්, ඒ වගේම බැගේජ් රිෆන්ඩ්ස්, ඒවලට ඒ වගේ ගොඩක් විස්තර දැනගන්න පුළුවන් මේ ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන් එක යටතේ. මේ COVID-19 වලට අදාළ රටවල් කීපයක් තියෙනවා. ඒ රටවල් වලින් අපි ඉන්දියාවට එනවා නම් අනිවාර්යෙන් PCR ටෙස්ට් එකක් කරන්න ඕනේ පැය 72කට කලින්. ඉතින් අපි මේ වෙබ්සයිට් එකට ගියාම මේ වෙබ්සයිට් එකේ තියෙනවා ෆෝම් එකක් ෆිල් කරන්න. මේක අනිවාර්යෙන් අපි යන්න කලින්, ඉන්දියාවට යන්න කලින් මේ ෆෝම් එක ෆිල් කරන්න ඕනේ. ඉතින් මේ ෆෝම් එක ෆිල් කරන්න ගියාම පෙන්නනවා අපිට බලන්න පුළුවන් අර රටවල් ටික මොනවාද කියලා. PCR ටෙස්ට් එකක් කරන්න ඕන. මෙතන තියෙන්නේ චයිනා, සිංගප්පූර්, හොංකොං, කොරියා, තායිලන්ඩ් ඇන්ඩ් ජපාන්. මෙන්න මේ රටවල් වලින් එනවා නම් පැය 72කට කලින් PCR ටෙස්ට් එකක් කළා මෙන්න මේ වෙබ්සයිට් එකේ රිපෝට් එකත් අප්ලෝඩ් කරන්න ඕනේ. එහෙම නැතත් යන ඕන පැසෙන්ජර් කෙනෙක්, ඉන්දියාවට යන ඕන පැසෙන්ජර් කෙනෙක් මෙන්න මේ ෆෝම් එක ෆිල් කරන්න තියෙනවා. ඉතින් මේ ටික ෆිල් කරලා මෙතන අපේ කොවිඩ් ටෙස්ට් PCR ටෙස්ට් එක කරන්න අදාළ වුණ රටක් නම් ඒක මෙතනින් අප්ලෝඩ් කරලා අපිට පුළුවන් දැන් අපේ පැසෙන්ජර්ස්ලා 3 දෙනෙක් යනවනේ මාත් එක. ඒ 3 දෙනාත් අපිට එකපාර ඒගොල්ලන්ගේ ඩීටේල්ස්ත් මෙතන ෆිල් කරලා මේක සබ්මිට් කරන්න පුළුවන්. ඉතින් මේක අනිවාර්යෙන් කරන්න ඕන එකක්. මේක ඉන්දියාවේ මිනිස්ට්‍රි ඔෆ් සිවිල් ඒවියේෂන් එකෙන් තමයි වෙබ්සයිට් එකට දාලා තියෙන්නේ. ඉතින් ඒකත් මතක තියාගන්න ඔයාලා ඉන්දියාවේ ටූර් එකක් යනවනම්. ඉතින් ඊට පස්සේ අපි තමයි අයිටර්න් එක හදන්න ගත්තේ අත්‍තර. මොකද අයිටර්න් එක අපි කලින් හැදුවේ නෑ. මොකද මේ දේවල් ෂුවර් නැති හින්දා. ඉතින් අයිටර්න් එක හදන්න ගත්තට පස්සේ අපිට තේරුණා මේ අපි අර වෙන රටවල් වල ට්‍රැවල් කරද්දි දැන් අපි තනියමනේ අයිටර්න් එක හදාගත්තේ. ඉතින් මේ පාර ටිකක් හෙන අවුල්. ඒ කියන්නේ අවුල් කියන්නේ සමහර දේවල් ඉන්ටර්නෙට් එකේ හොයාගන්න පුළුවන්, සමහර දේවල් හොයාගන්න බෑ. ඉතින් අපි හිතුණා මේකට කාව හරි සපෝට් එකට ඕන වෙනවා. ඒ කියන්නේ ඉන්දියාවත් එක්ක කනෙක්ෂන් තියෙන, එහෙම නැත්නම් ඉන්දියන් යාළුවෙක්, එහෙම නැත්නම් ට්‍රැවල් ඒජන්සියක් මොකක් හරි අපිට මේකට ඌමනා වෙනවා කියලා. ඉතින් එතනදී තමයි අපේ යාළුවෙක් කියලා තමාරා කියලා. ඉතින් යාව කන්ටැක්ට් කරගෙන යා ට්‍රැවල් ඒජන්සියක් කරන අපි ඒ විස්තර වල ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාන්නම් යාගේ විස්තර ටික ඔක්කොම. ඉතින් යාව කන්ටැක්ට් කරගෙන තමයි අපි අපේ අයිටනරි එක සම්පූර්ණයෙන්ම හදාගත්තේ. මොකද අපි කිව්වනේ අපි යන්නේ කොහෙද කියලා. අපි ඉන්දියාවල යන්න ප්ලෑන් කරන් හිටියේ මුලින්ම ශිම්ලා මනාලි විතරයි. පස්සේ අපේ ට්‍රිප් එකට ශිම්ලා මනාලි ඉඳලා පල්ලෙහාට කෙලිම ඇවිල්ලා කේරළ වෙනකන් ඇඩ් වුණා. ඒක දවස් 35ක් 40කට කිටුන දවස් ටිකක් මේක කියන්නේ දිග ට්‍රිප් එකක් වුණේ. ඉතින් තමාර තමයි අපිට අපේ අයිටරන් එක සම්පූර්ණයෙන්ම හදලා දුන්නේ නේද පස්සේ. ඔව්. ඉතින් අපි මුලින්ම චවර කිව්වා වගේ ශිම්ලා මනාලි ප්ලෑන් කරා. ඊට පස්සේ ටික අපිට අර ප්ලෑන් කරාම ගියාම තමයි තේරුනේ මේක පොඩ්ඩක් අමාරු වැඩක්. මොකද ට්‍රේන් බුක් කරන්න යද්දි අපිට ඉන්දියන් ටෙලිෆෝන් නම්බරයක් ඉල්ලනවා අන්තිමට බුකින් එක දාන්න කලින්. ඉතින් අපි හිතුවා මේක දැන් අපිට කරන්න අමාරු වැඩක්. ඉතින් අපි තමාරටම බාර දුන්නා මේක කරන්න කියලා. පස්සේ ආ අපේ ට්‍රේන් ටිකට් ටික ඔක්කොම බුක් කරා. ට්‍රේන් රයිඩ්ම තියෙනවා මං හිතන්නේ මේ ට්‍රිප් එකේ 7ක් විතරනේ. ඔව්. සමහර එක ට්‍රේන් රයිඩ් එකක් තියෙනවා පැය 12ක් වගේ දිග වෙලාවක්. දිගම දෙකක් තියෙනවා පැය 15 එකයි පැය 11 එකයි. ඊට පස්සේ අපි යනවා, අපි මුලින්ම යනවා ශිම්ලා මනාලි, ඊට පස්සේ දිල්ලි, අග්‍රා, ඊට පස්සේ ජයපුර්, ජෝධ්පුර්, ඊට පස්සේ යනවා අපි මුම්බායි, ගෝවා, ඊට පස්සේ කේරළ, අන්තිමට කේරළ. ඉතින් ඔය තමයි කව වෙන මේන් සිටි ටික. ඊට අමතරව තව පොඩි පොඩි තැන්වලටත් යනවා. ඉතින් අපි හිතන් ඉන්න ඔයාලට බ්ලොග්ස් වලින් ගත්තොත් සමහර විට බ්ලොග්ස් 20කට වැඩි වෙයි. මොකද දවස් 38ක් කියන්නේ ටිකක් ලොකු ප්‍රමාණයක් නිසා. ඉතින් ඒවත් අපි හිතුවා ඔයාලට
සීරියස් විදිහට ගේන්න. මොකද දැන් අපි කලින් ඩුබායි ගිය ගමන අපි ගෙනාවේ තනි එක සීරියස් එකක්. එතකොට සමහර විට එක්කෙනෙක්ට දැන් ඩුබායි යන්න ඕනොත් අවුල නැහැ. ඒ ටික ඔක්කොම ළඟනේ තියෙන. දැන් මේවා ටිකක් අපි බලහම ලොකු දුරක්. කියන්නේ කිලෝමීටර් මම හිතන්නේ මුළු ට්‍රිප් එකම 2000 ගානකට වැඩිය වැඩි කිලෝමීටර් වලින් ගත්තොත්. ඉතින් හිතර දෙන ලේසි. මම ඔව් කිලෝමීටර් 800 ගානක් විතර අර එක දිගට ට්‍රැවල් කරනේවත් තියෙනවා. ඉතින් අපි හිතුවා මේක සීරියස් විදියට ගේන. කියන්නේ මනාලි වල එක වීඩියෝ සෙට් එකක්. මොකද මනාලි යන කෙනෙක්ට මනාලි හෙව්වට පස්සේ එයාට මනාලි බ්ලොග්ස් ටික විතරයි එතකොට බලන්න තියෙන්නේ. අනිත් බ්ලොග්ස් හැම එකෙම නැහැ නේ කැලි කැලි. එතකොට රාජස්ථාන යනවා නම් ඔයාලට රාජස්ථාන වල සම්පූර්ණ සීරියස් එකක් තියෙනවා. රාජස්ථාන වල මොනාද කරන්නේ, කන්න බොන්න මොනාද, හොඳ කෑම, නවතින හොඳ ප්ලේස්, මේ ඔක්කොම අපි මේ සීරියස් එක ඇතුළේ අතුලත් කරනවා. එතකොට මේ වගේ සීරියස් එක සාමාන්‍ය බ්ලොග්ස් එක සීරියස් එක බ්ලොග් හතරක් විතර වැටේ. ඊට පස්සේ මුම්බයි වලත් එහෙමයි, කේරළ වලත් එහෙමයි, මනාලි වලත් එහෙමයි කලින් කිව්වා වගේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඕගොල්ලන්ට බ්ලොග්ස් ටික ගේන්න ප්ලෑන් කරන් ඉන්නේ. වෙනම තව හිතාගෙන පොඩි විලේජ් එක්ස්පීරියන්ස් එකක් ගන්න. ඒ වගේ පොඩක් වෙනස් වෙනස් දේවල් ටික තමයි දැන් මේ පාර ප්ලෑන් කරලා තියෙන්නේ. ඉතින් බලමු අපි හිතනවා මේ ලස්සන ටෝ එකක්, ලස්සන ට්‍රැවල් එකක් අපිට යන්න පුළුවන් වෙයි කියලා නේද? ඔව්. ඒ වගේම තමයි දැන් අපිට බ්ලොග්ස් ටික ගේන්න පොඩ්ඩක් පරක්කු වෙනවා. මොකද එඩිට් කරන්න අපි ලැප්ටොප් අරන් යනවා. ඉතින් ඒ ටිකත් ඔයාලට ඉස්සරහට කියන්න. පුළුවන් තරම් ට්‍රයි එකක් දෙනවා බ්ලොග්ස් ටික දාන්න. හැබැයි අපි හිතුවා ඊට වඩා ඉක්මනට අපිට පොඩ්කාස්ට් ටිකක් ඔයගොල්ලන්ට දාගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අපි පොඩ්කාස්ට් චැනල් එකකුත් කලින් හදලා තිබ්බා, හයි ට්‍රැවලර්ස් කියලා ඔයගොල්ලෝ දන්නවා ඇති. මම පල්ලෙහැන් ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාන්න ලින්ක් එක. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. YouTube එකේ වීඩියෝ එකකුත් දාමු අපි. ඔව් නේ. කියන්නේ පොඩ්කාස්ට් එක අපි ගොඩ කාලයක් අර එහෙ ඉන්න නිසා නැත්නම් ඇවිල්ලා අපි බ්ලොග්ස් දාන්න හිටියොත් ඒක ටිකක් පරක්කු වෙන නිසා අපි හිතුවා ඒවත් මැද්දෙන් මැද්දෙන් පොඩ්කාස්ට් එකකුත් කළා. ඒ කියන්නේ දැන් ශිම්ලා මනාලි ඉන්නකොට එක පොඩ්කාස්ට් එකක් කරා. ඒ වගේ කියන්නේ හැමදාම නෙමෙයි ඒ සිටි එකට එක පොඩ්කාස්ට් එකක් ඒ විස්තරات එක්ක ඔයාලට මොනවද අපි කරේ, කොහොමද අපේ එක්ස්පීරියන්ස් එක, මොන තැන් මේ හැම දෙයක්ම. ඉතින් ඒ විදිහට තමයි කන්ටෙන්ට් එක ප්ලෑන් වෙන්නේ. ඊට පස්සේ ඉන්ස්ටාග්‍රෑම් වලින් ඔයාලට ස්ටෝරි ටික ඕගොල්ලන්ට ඩේලි අප්ඩේට් කරන්නම්. එතකොට ලස්සන ලස්සන දැන් වල ෆොටෝස් ටික ඔක්කොම අපේ ඉන්ස්ටාග්‍රෑම් එකේ සහ Facebook එකේ වැටෙනවා. ඉතින් ඕගොල්ලන්ට ඔන්න ටච් එකේ හිටියොත් අපි හැමදාම මොනවද කරන්න කියලා බලන්න පුළුවන්. අපි යන්නේ පෙබරවාරි තමයි ෆ්ලයිට් එක තියෙන්නේ. ඉතින් අපි බලමු ගිහිල්ලා මේ පාර ට්‍රැවල් එක මොන වගේ වෙයිද කියලා. වෙයිද කියලා. ඊට පස්සේ මොකද කියන්නේ? ඉතින් ඊට පස්සේ අපි පමගේ પાස්පෝර්ට් එකත් නිව් කරලා, ටිකට්ස් බුක් කරලා, අයිටනරි එක හදලා ඊට පස්සේ තමයි කරේ වීසා ඇප්ලයි කරපු එක. ඒකට ඇත්තටම සතියක වගේ කාලයක් යනකොට අපේ වීසා එක ගොඩක් වෙලාවට හම්බ වෙනවා. ඉන්දියන් වීසා එක අර ගොඩක් කාලයක් යන්නේ නැහැ ගන්න. ඉතින් ඒකත් අපි වීසා එක ඇප්ලයි කරේ අපේ තමාරා ත්‍රූ තමයි. එයා තමයි වීසා එක ඔක්කොම ඇප්ලයි කරලා ඒ ડોකියුමන්ට්ස් ඔක්කොම අයිමත් අපිට බාර දුන්නේ. ඔව්. ඉතින් බොහොම ලේසියෙන් වැඩේ කරලා දුන්නා. ස්පෙෂලි තැන්කියු කියන්න ඕන තමාරාටත් මේ වෙලාවේ. ඒ වගේම තමයි පොඩි දෙයක් වෙනස් වෙලා තිබුණා. ඒ තමයි කලින් දැන් පොඩි බබෙක් යනවා නම් එයාගේ પાස්පෝර්ට් ડોකියුමන්ට් ඒ ටික යවුවා නම් ඇති. හැබැයි මේ පාර අපිට එයාව එක්කන් යන්න උනා පෙන්නන්න නේ. ඔව් දැන් ඒක අලුත් රූල් එකක් නේ. සයින් කරලා අර බබාව එක්කන් ගිහලා මොකද එයාගේ සයින් එක එයාට ගන්න බෑනේ. එතකොට අපි එයාගේ එකට සයින් කළා. ඒ විදිහට ප්‍රොසෙස් එකක් තියෙනවා දැන් අලුත් රූල්ස් වල. ඉතින් ඒ විදිහට තමයි වීසා එකට ඇප්ලයි කරේ. වීසා එකත් අපිට ආවා දැන්. ඔක්කොම රෙඩි. ඉතින් ඊට පස්සේ මේ මට පොඩි ආසාවක් ආවා ඉන්දියාවේ ගිහිල්ලා අපි මොන හරි වාහනයක් රෙන්ට් එකට අරගෙන එහෙ ඩ්‍රයිව් කරන්න. එහෙ ඩ්‍රයිවර් වෙන්න. මේ ඩ්‍රයිවර් ලංකාවේ ඩ්‍රයිවර්, ඉන්දියාවේ ඩ්‍රයිවර්. මම හිතා ගන්නේ ඉතින් ඒකෙදි මුල් මොනදේ තමයි අපිට ලංකාවේ ලයිසන් එකක් තියෙනවනේ. ඉතින් ඒක ඉන්ටර්නැෂනල් කරගන්න ඕනේ. අපි වෙන රටකට ගිහිල්ලා ඩ්‍රයිව් කරනවා නම් ඒකෙදි ඉන්ටර්නැෂනල් කරගන්නව නම් ඕන වෙන ડોකියුමන්ට්ස් තමයි ඩෙන්ටි කාඩ් එකයි, බර්ත් සර්ටිෆිකේට් එකයි, પાස්පෝර්ට් සයිස් ෆොටෝස් තුනයි. සහ අපේ ලයිසන් එකයි. ඉතින් ඇත්තටම අපි කරගත්තේ නැහැ. මොකද පස්සේ අපි දෙන කල්පනා කරා දැන් මොකද අපි අර එක සිටි එක සතියක වගේ ලොකු කාලයක් ඉන්නේ නැහැ. දවස් 4ක් 5ක් තමයි උඩරෙම ඉන්නේ. ඉතින් ඒකයි අනිත් එක තමයි දැන් අපි අර රෝඩ් ට්‍රිප් එකක් යනවා නම් කමන්නේ. අපි ට්‍රේන් වල යනවා. ඉතින් ඒක හින්දා එක සිටි එක විතරයි වාහනේ පාවිච්චි කරන්න වෙන්නේ. එතකොට අපිට සයිට් සීන් වලට ගියාම අපිට පාකින් හොයන්න වෙනවා. ඊට පස්සේ ඕක වැඩි ටිකක් කරදර වැඩක් හින්දා අපි හිතුවා ඒ ටිකේ අපි හයර් එකට අරගෙන, ඒ කියන්නේ එහෙ තියෙනවා මම දැක ගොඩක් රෙකමන්ඩ් කරලා තිබුණේ ඕලා සර්විස් එකයි, ඌබර් කැබ් සර්විස් එකයි. ඉතින් ඒ දෙකෙන් try කරන්න පුළුවන්. සමහර පැති වලට ඒව නැහැ. ඒවට රික්ෂෝ පාවිච්චි කරන්න පුළුවන්. ඒක තමයි පළවෙනිම වලට දාන්න මෙහි කොහෙන්ද මේ ලයිසන් එක ඉන්ටර්නැෂනල් කරගන්න නම් යන්න ඕන තැන. ඒ විස්තර ටික මම description එකේ දාන්නම්. අවශ්‍ය කෙනෙක් ඉන්නව නම් ඒ ටික බලන්න පුළුවන්. ඔව් ඒ ටික තමයි අපි ඔව් නේ. ඔව්. එහෙනම් ඉතින් ලස්සන බ්ලොග්ස් ටිකෙන් ඉස්සරහට හම්බෙමු.
ඒ වගේම තමයි ඕගොල්ලෝ කවුරු හරි දැන් ඉන්දියාවේ ගිය කවුරු හරි මේ වීඩියෝ එක බලනවා නම් යන්න තියෙන ලස්සන තැන් ඒ වගේම අපේ දැන් අපි plan කරන් ඉන්න tour එක අපිට කොහොම වෙයිද මොකද අපි ගියපු trip එක නෙමෙයි plan කරේ අපිට හිතච්ච විදිහට plan කරේ ඉතින් කෝච්චි වල ඔයාලගේ අත්දැකීම් කොහොමද ඒ වගේම ඔයාලා හිටපු තැන් වල මොන හරි අත්දැකීම් තියෙනවා නම් ඒ වගේම කාපු බීපු දේවල් මේ වගේ අපිට try කරන්න අලුත් දේවල් තියෙනවා නම් අපි ඇත්තට මේ blog එක කරන්න වැඩිපුරම හේතුව ඒක තමයි මොකද දැන් අපි ගිහිල්ලා නැති නිසා අපි ගියපු කට්ටිය ගොඩක් ඉන්නේ ඉන්දියාව. ඉතින් ඒ අර කසන් කිව්වා වගේ ඔයාලගේ experience ඒ වගේම ඔයාලගේ bad experience මේ හැම දෙයක්ම පල්ලෙහාන් comment එකක් දාන්න. මොකද ඉතින් අපිට ඇත්තට මේ travel යන්න කලින් idea එකක් ගන්න පුළුවන්. ගන්න පුළුවන් නිසා අපිට මේ travel තව ලේසි වෙයි නේ. ලේසි වෙයි. ඔව් ඔව්. ඉතින් එහෙනම් thank you very much. ඉතින් ඔයගොල්ලෝ මොකද මේ trip එක ගැන හිතන්නේ කියලා පල්ලෙහාන් comment එකක් දාන්න. ඒ වගේම අපි අරගෙන videos වල ඔයාලට මොනවද දැනගන්න ඕන informations. එතකොට ඔයාලට cinematic video ද ඕනේ වැඩිපුර එහෙම නැත්නම් details video ද වැඩිපුර ඕනේ කියලා පල්ලෙන් comment එකක් දාන්න. ඒ වගේම මේ video එක like එකක් දාන්න. අපි ඉන්නේ cinema lake side එකේ. අපි දැන් ඉන්නේ cinema lake side එකේ. ඉතින් cinema lake side එකට thank you කියනවා අපිට. ඔන්න මේ වීඩියෝ එක කරන්න පර්මිෂන් දුන්නට පල්ලෙන් දැන් පල්ලෙන් මෙහා පැත්තේ දැන් බෑන්ඩ් එක රෙඩි වෙනවා. මෙතන ලොකු වැඩක් කරනවා. ඉතින් එහෙනම් අපි මෙතන video එක නවත්තරම් හැමෝටම ජය වේවා. හරි. හරි වල. මගේ ඔළුව හැමතරම දුවනවා. එලකිරි එලකිරි අවුල නැහැ ඉවරයි.